දෙදස් විසිහතර තුන්ගෙන මාසේ විසිහත්වෙනිදා හොරෝපතාන ප්‍රදේශයෙන් අතුරු දහන්නොනු කපිල කුමාරගේ අම්ම මම මගේ පුතා තමයි විසිහත්වෙන දවස ආයහමාරට ගෙදරින් පිට වෙච්ච ඒ දරුව ගැන අදට දවස් දහතුනා කිසි මාරංචියක් නෑ. විසිහත්වෙන දඉඳලා ඊය වෙනකං මගෙන් පොලිසිවලිනුත් ප්‍රශ්න කරනවා, මගෙන් ප්‍රකාශ සටහන් කරගන්නවා. එයාල මගෙන් අහන්නේ කපිල කුමාර ගැනමයි. මම අහනකොට එයාල මට කියන්නේ ඒගොල්ල ළඟ නැහැ කියලා. ඒ වුණාට මට හුඟක්ම විශ්වාසයි මගේ පුතා 27 වෙනි දවස මේ විදියට අරගෙන තියෙන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය තමයි. මට ඒක හොඳටම විශ්වාසයි. මොකද 27 වෙනි දා අපේ ගෙදරට ආපු නාඳුනන නාඳුනන කණ්ඩායමෙන් දෙපාරකටම කියවුනා මගේ පුතා එයාල ළඟ ඉන්නවා කියලා. එයාල දැන් කොහොමද කියන්නේ ඒගොල්ල ළඟ නෙවෙයි කියලා. එයාල දවස් දෙකක් මගේ ගෙදරට ආවේ ඒගොල්ලන්ගේ අනන්‍යතාවයේ හෙළි නොකර. හැබැයි මේ සිරකරුවන් සුරැකීමේ සංවිධානයෙන් මට උදව් කරන්න ගත්තට පස්සේ පෙරේදා එයාලා අපේ ගෙදරට ආවේ දුර ඉඳලම මට ඒගොල්ලන්ගේ හැඳුනුම් පත පෙන්නගෙන. අම්මා අපිට විරුද්ධව පැමිණිල කරලා තියෙනවා. ඒක නිසා දැන් අපිට ටිකක් හරදර වේගෙන එනවා. ඒ ගැන ප්‍රකාශයක් ගන්න පිටිගල පොලිසියට යන්න එන්න කියලා මට කියනවා. මම කිව්වා මට බෑ, මං ඔයාලත් එක්ක එන්නේ නැහැ. බස් එකක් බය නැතුව එන්න අම්මේ, අපි ඔයාව එක්කගෙන යන්නේ පිටිගල පොලිස් ස්ථානයට. මං කිව්වා මට ඔයගොල්ලන්ගේ විශ්වාස නැහැ. කොච්චර මට ID පෙන්වුවත් මට ඔයගොල්ලන්ගේ විශ්වාස නැහැ, මම එන්නේ නැහැ. ඒ කිව්වම එයාලා පිටිගල පොලිස් ස්ථානාධිපතිට කෝල් කරලා කිව්වා මම එන්න බෑ කියනවා කියන. ඊට පස්සේ ඒ සර් කිව්වා එයා එන්නම් මාව එක්කගෙන යන්න. ඒ පිටිගල පොලිසියේ OIC සර් අපේ ගෙදරට ඇවිල්ලා ජීප් එකෙන් මාව ඒ පොලිසියට එක්කගෙන ගියා. එතනත් STF එකෙන් කරේ මාව හැබැට්ටිල්ල. එයාලා කිව්වේ ඒ මම දාපු පැමිණිල්ලෙන් ඒගොල්ලන්ට වෙච්ච දේට මගෙන් ප්‍රකාශයක් ලබා ගන්න කියලා. නමුත් පොලිසියේදී එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. පොලිසියේදී OIC සර් මගෙන් ප්‍රශ්න කරලා හිටියේ මගේ පුතා ගැන. මගේ පුතා කවදද ගෙදර ආවේ, කොහෙද ගියේ, කවදද ගෙදරින් ගියේ, වෙලාව කීයද, මොන බස් එකේද ගියේ. ඉතින් මට ওই දේවල් සමහරක් ඒවා මතක නැහැ. මොකද දරුවෙක් අම්මා බලන්න ආවට පස්සේ මම පොතක ලියා ගන්න නැහැ වෙලාව, දිනේ, ඒවා මම සටහන් කරගන්නේ නැහැ. මට ඒවා මතක නැහැ. ඉතින් මම මතක තියෙන විදිහට මම කිව්වා. සමහරක් දේවල් එයාලා මොනවද මගෙන් අහන්නේ, මම මොනවද කියන්නේ කියලාවත් මට මතක නැහැ. 27 වෙනිදා ඉඳලා මේ ප්‍රශ්න කිරීම වලින් ඇත්ත වශයෙන්ම මම මානසිකව වැටිලා ඉන්නේ. මම සමහර වෙලාවට කම්පණයටපත් වෙලා ඉන්නේ. මට මතක් වෙන්නේ නැහැ මං ඉන්නේ ගෙදරද කියලාවත්. මම මොනවද කරනවද කියලාවත් මට මතක් වෙන්නේ නැහැ. මගේ ළඟත් තව දරු තුන්, මගේ මුණුපුරහල 3 දෙනෙක් ඉන්නවා. අදේ ළමයි මට කතා කරලා අහනවා ආච්චි ගෙදර ඉන්න කීයටද, ආච්චි එනකන් අපි පිටිපස්සේ ගේ හැංගිලා ඉන්නද කියලා. මගේ දරුවගේ දරුව වැටලා තියෙන මානසික තත්ත්ව ගැන හිතන්න, මං ඉන්න මානසික තත්ත්ව ගැන හිතන්න. මට ඒක තැනකින්වත් කියන්නේ මගේ පුතා ඉන්නවා කියලා. පිටිකල පොලිසියදී මට පෙන්නවා මගේ මහත්තයාගේ අයියාගේ පුතාව. පෙන්නලා මගෙන් එව මෙයා අඳුරනවද කියලා. මං කිව්වා ඔව්, මේ මගේ මහත්තයාගේ අයියාගේ පුතා කියලා. නම මොකද්ද? මං කිව්වා රාමේන්ද්‍ර කුමාර. ඒ කිව්වා විතරයි ආව එක්කගෙන ගියා. මං ඒ පාර ඇහුවා සර් රාමේන්ද්‍ර කුමාර මෙතන ඉන්නව නම් කො මගේ පුතා කපිල කුමාර. ඒ පාර හිනහ වෙලා කිව්වා මගේ අපි ළඟ නැහැ කියලා. මං කිව්වා සර් බොරු කියන්න එපා, මට දැනෙනවා, මට දැනෙනවා මෙතන ඉන්නවා, මට දැනෙනවා ඒ මං අම්ම නිසා මට දැනෙනවා මේ අවට මගේ පුතා ඉන්නවා කියලා මට කියන්න කියලා. ඒත් කටකොණකට ගත්ත හිනහ මෙම්ම කිව්වා නැහැ අපි ළඟ නැහැ කියලා. ඊට පස්සේ මට ගිහිල්ලා වාඩි වෙන්න කියලා කිව්වා. මගේ ළඟට STF එකේ සර්ලා ඇවිල්ලා ඇහුවා දැන් OIC සර් කිව්වා නේද අම්මේ ඔයාට පුතා සොයා දෙන්නම් කියලා. මං කිව්වා නෑ එහෙම එකක් කිව්වේ නෑ කියලා. එහෙනම් මොකද කිව්වේ? මං කිව්වා යාළත් අහන්නේ පුතා ගැන තමයි. ඊට පස්සේම එහෙනම් අම්මේ පුතා ඉන්නේ කොහොද? මං කිව්වා ඔයගොල්ල ළඟ. ඔයාලා තමයි මගේ පුතාව අරගෙන ගියේ. ඊට පස්සේ කිව්වා නෑ කියලා. මං කිව්වා නෑ නෙමෙයි, දෙපාරක් මෝගල් ළඟෙන් කියවුණා මගේ පුතා ඔයගොල්ල ළඟ කියලා. අපෙන් කියවුණා? මං කෝ ඕක ළඟෙන් කියවුණා. ඔයාලා ළඟ තමයි මගේ පුතා ඉන්නේ. ඔයගොල්ලෝ දැන් මගේ පුතා කොහෙට හරි බාර දීලා ඇද්ද?
Thank you.